සද්ධර්මශුරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම මෙ තතාගත ශ්‍රී සද්ධර්මදානය මේ සත්පුරුෂ පින්වත් පිරිස ඒ අති උදාරතර වූ මහා පින්කම සිදු කරගෙන බොහෝ කුසල් රැස් කරගන්ඩ සූදානන් වෙන මොහොත මෙ පින්කම සිදු කරන්ඩ සූදානන් වෙන මෙ සත්පුරුෂ පිණ්ඩතුන්ගේ ය උතුම් බලාපොරොත්තුව මුදුන් පත්කරවමින් සත්් ධර්මශ්‍රවනයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම ධර්ම දේශනාව සිදු කරන්න යොදාගත්තේ ධම්ම පදපාලියයේ සඳහන් වෙන ගාතාරත්නය. මේ ගාතාරත්නය මුල් කරගෙන එක දේශනාවක් මීට කලින් අපි සිදු කළා ඒ ගාතාරත්නය පදනම් කරගෙන සිදුකරන දෙවනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානක් වෙන්න. ධම්ම පදපාලියයේ යමක කියන වර්ගයේ සඳහන් වන අසාරයේ සාර මතිනු සාරේචාසාර දස්සිනු තේසාරං නාදිගච්චන්තිී මිච්චා සංකප්ප ගෝචර කියන මේ ගාතාරත්නේ මොනවද අසාරයේසාර මතිනු මොනවද මිච්චා සංකප්ප කියන කරුණු තමයි අපි සාකච්ඡා කරමින් හිටියි. පෙනතින මිච්චා සංකප්ප අතර දෙෙට්ට මංගලික සුතමංගලික මුත මංගලික කිය කාරණාව අපි සාකච්ඡා කරමින් හිටියා දෙට්ට මංගලික කියල කියන්නේ දැකීමෙන් මංගල්ලයක් ගැන කල්පනා කරන එක සමහර කෙනෙ තමන් ගමනක් යඩ එලියට බහම මඟට බැස්සහම සමහර සමහරය දකින්න කැමතිනෑ හිස් කලගෙඩියක් දකිඩ ස්වාමියයා නැති කාන්තාවක් දකිින්ඩ ස්වාමීන් වහන්සේ නමක් දකිඩ යාජකයෙක් දකින්න තියෙන අකමැත්ත ඩිට්ට බංගලිකයි දැකීමෙන් මංගල්ලයක් වෙනවා කියල හිතල මේ දේවල් දැක්ක හම අවාසනාව නැත්තං තමන් යෙදෙන කටයුත්තට බාධාව මගතොට තමන්ට කරදරයක් එහෙම හිතනවා අපි මේ කාරුණාව කලින් දේශනාවේ සාකච්ඡා කලා නත් තවත් කරුණු කීපයක් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට පෙනතුන අපිට යාචකයේ කරි කවුරු හරි දකින්න ලැබුණු වැදගත් ගමනක් පිටත්වෙනවා කියල හිතන වෙලාවක ඒක බොහොම ලාභයක් කියන කරණාව අපි සාකච්ඡා කළා ඒ යාචකය අතපාන්්ඩ එන්නේ තමන්ටෑමක් නැති නිසා ඇ්ජාව පැත්තක තියෙන අනුන්ට අතපාල ජීවත්ත ව සම්මාදිිට්ටිය තියෙනවන ඒ අපිට ලොකු අවස්ථාව සම්මාධිට්ටියන ඇත්තං ඒක අපි අකුසල් රැස් කරන තැන සම්මාදිිට්ටියය ඇත්නම් අපිකින් ප්‍රයෝජනගන්න මේ යාජකය අත පාණ්ඩාව කොසගින්න වේදනාව දරාගණඩ බැරි නිසා සංසාරි දම් පැන්දිීල නැති නිසා එහෙම න ඒ පුද්ගලය දුකින් මුදවන්නට මට පුළුහංකම තියෙනවනං මේ වෙලාවි මට ආත්ම සියදස් ගානක් මේ විදිහ දුකට පත්නො වෙන පුද්ගලයෙක් බවට පත්වවෙෙන්න්න පුළහන් එහෙම හිතල කටයුතු කරනවා නම් දැබිච් අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගැනීම නමුත් දේශයෙන් කේන්තියෙන් බැනවදමින් පරුස වචන කියමින් මුහුණට පවා කළගැසමින් කටයුතු කරනවන ඒ අවස්ථාවෙන් අපි රැස් කරගන්නේ පොහුටත් වඩා ආසරණ බවකට යන පාරකට තමයි අපි පාරහදන් ආංඒ නිසා භාගිතුන් වහස දේශනා කලීමේ මිත්‍යා සංකල්ප තමයි මේවා කෙනෙක් දැකලා ඒ දර්ශනය හොඳනෑ කියලා හිතනෙක් එක මිත්‍ය දෘෂ්ටිය ට සුතමංගලික කියල සඳහන් කළේ මේ ඇහෙන දේවල් හූනෙක් කෑගහනෝ කෑරලෙක් කෑගහනෝ උලමෙක් කෑගහනෝ සුනකෙ උුඩපුුරල්නො මේ දේවලුත් අපිහිතන හරි අවාසනාවන්තයි කියලා එහින්ද කෑරලෙේ කූුණෙක් කෑගහපුහම යන ගමන ටිකක් පරක්කු කරලා තමයි යන්නේ ැබ පරක්කු වෙලා නැත වෙලාවට යන්ට ඉක්මං කරන්න ගිහිෙල්ලා අපි මමාරී වැටන වෙලාවල්ල ඕන රන්තියන අසාරයේ සාරයේ හැටියට ගණ්ඩගිහෙල්ල වෙච්ච දේව එතවට මොනවද මේ මුතමංගලික කියල කියන්නේ පිනතින මුතමංගලික කියල කියන්නේ සමහර කෙනෙක් විශ්වාස කළා මේ නෙලුම්මල් මානෙල්මල් සඳුන් දේවල් වට සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනකොට අලුත් ගොයන් නාමල් ඒවාගේ දේවල් අතපත ගාන්්ඩ ලැබෙනවන ඒ වගේ කිරි ගිතෙල් කිරිබත්වාගේ දේවල් ලැබෙනවනං එක මංගල ලක්ෂණයක් ඇැටියට වාසනාවන්ත සිදවීමක් ැටියට නමුත් භාගිතුන් වහසේ ඒ කාරණාාව එහෙම සඳහන් කරලා ම සඳහන් කරලනෑ සමහර කෙනෙක් දරුවකුට නමක්තියන්ඩ ගියත් නමට අකරක් හොයාගෙන දවස්ගාන කෙවිදිනවා ඒ අකුරෙන් නමතිහම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා එහෙම හිතල ඕන තරන් අපි නම්තියලත් තියෙනවා නෞත්තියපු අයට වාසන වෙල භිච්ච බවක් නම් පේෙන්ඩෙ එහෙම බවක් නම් පේඩෙන ද නමකට වාසනාවගේන්න බෑ හොඳ නමක් තියෙනෙ එක හොඳයි ඒ පුද්ගලයට ලැජ්ජ නැතුව ආමන්ත්‍රණය කරන්න පුළහන් නමක්තියමු නමුත් ඒ නමවිෙනුවෙන් ඔච්චර කැප කිරම් කරන්න වෙහෙසෙන්ද තව කවරුහරරි මේ කකුරෙන් නමතිබ්බහම හොඳයි කියම අපිකෙන් නමක්කොයි තව කිනික් ගාවට ගිල්ල කි නම එකක් නමක් කදල දෙන්න කිය ඒකනම් ඒ පුද්ගලයායට තියෙන වාසනාවන්ත අකුර නමට දහදෙනකුගෙන් ඇහෝත් දහදෙනම එක මකුර කියට වනේ ඒ වුනාට එහෙම වෙන්නේන දහයක් ගාවට ගිහම් සමහරලට කියවෙන්න අකුරු දහය ආ එහෙම නමක් තියල කවදාවත් පුද්ගලයකුට සාර්ථකත්වය ගැනල දෙන්න පුළහන්ද එහෙම සාර්ථක වුුණානල් ලංකාව මීට වඩා ලසන රටක් වෙන්ඩෝනෑ. මේට දඩා ගුණ ධර්ම තියන මිනිස්සු ලංකාව ෙන්ඩෝනෑ. මේ තරම් හොර මැරකං වංචාකං දූෂණ භීෂණ ලංකාවේ නැති වෙන්ඩෝනෑ. මිත්‍යයා සංකල්ප සම්මා සංකල්පසේ කල්පනා කරගෙන අතිශයින්ම සම්මා දිිට්ටික වූ සම්බුද්ධ ශාසනයේ නිර්මල වූ තිසරණය කෙලෙසගන නමුත් අපි බුද්ධශ්‍රාවක බෞද්ධ කිය නම විතරක් ලෝකෙට කිය කියඉන්න අන්න අයළඟ නැති මිත්‍යා විශ්වාස ගොඩයකින් අපේ ජීවිත පිරිලා. පිනදන කෙනෙකුට නමක් හොඳට තියහම ඒ පුද්ගලට වාසනාවගේට නම් අපි නමට අනුව හැසිරෙන පුද්ගලයහදන්ඩ අපි වෑයම් කරන්න ඕනේ නමුත් නමතිබ්බ මිසක් ගුණ ධර්ම උගන්නන්ට ෑයම් කරපු බව ිට පේෙන කොතනින්වා මේ ලෞකික වෙච්ච අධ්‍යාපනයක් උදෙසාහරගෙන ගියා මිසක් මව්පියන්ට සලකන හැටිවත් පුරුදු කරද තුනුරුවන්ට වන්දනා කරන හැටිවත් පුරුදු කරද උත්සාහ කර අවස්ථාවක් බනක් දහමක් අහන්ඩ පුරුදු කරන අවස්ථාව එහෙම දකින්න නෑ හැබෑවටම වාසනාව ගෙනල දින්දඕනය නම් නමෙන් වැඩක් නෑ එනම් මොනවාදපි කරන්්ඩුවනි. සිහයෙන් ප්‍රඥාවෙන් උට්ටාන වීර්යෙන් යුක්තව සිල්ගුණ මත තිසරණ මත පිහිටලා කටයුතු කරනවා නං ඒ අයට නිකම්ම වාසන නිකම්ම වාසනාව හම්බ වෙන. මේ ගුණමත පිහිටලා කටයුතු කලා කියලා කියන්නේ එතනන් දල ඒ පුද්ගලය දියුණු වඩ පටන්ගන්න. මෙලව විතරක් නෙමෙයි පරලොවත් දියුණු වෙන්න පටන්ගන්න. අප සම්මාධිට්ටිකෝ යන්ඩුවන එතෙන්ට ඊළඟට පිනතිරි මේ කාරණාවත් එක්ක අපිට පන්සිල් වලට යන්නත් පුළුවන් මිත්‍යා සංකල්ප කොහමද පන්සිල් මතා මිත්‍යා සංකල්ප බොල පිහිට ලයින්නේ පන්සිල් එක් මිත්‍යා සංකල්ප ට ගිහිල්ලාඒ කොයියා කාරයෙන්ද සමහර කෙනෙක් ජීවිතේ මෙතෙක් සත්තු මරල නෑ එය සමාදන් වෙලයි ඉන්නේ සත්තු මරන්නේ නෑ කියලා හැබැයි දරුවෙක් ලැබුණහම දරුව වෙනුවෙන් සත්තු මරන්ද පටන් කරන්නවා දරුව වෙනුවෙන් මදුරුව මරණෝ දරුව වෙනුවෙන් පත් ඇයු කැරපුොත්තු මරණෝ දරුවෝ නිසා දරුවන්ට යහපතක් කරට දරුව බේරකට. ැයි එහෙම කරන්න ගහම දරුව බේරෙනවද දරුවනම ඉස්සරලම තමන්ගේ ආරක්ෂාව තමයි නැතුව යන්නේ දරුව බේරගඩත් තමන් ආරක්ෂාවක් තියෙන්ටුව න මූලිකෝම තමන්ගේ ආරක්ෂාව නැති කරගන්න තවත් කෙනෙක් කල්පනා කරනවා සමහර සත්තු මරල මස්කෑවහම නිරෝගි වෙනවා කියලා දීර්ගාවිෂ ලැබෙනවා කියන එහෙම සංකල්පකුත් තියෙනවා ඉදි තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරලා අපි කොහොමද දීර්ගාවිශ ලබන්නේ ඒ ජීවිතයේ නැතිකරපු පුද්ගලයක් දීර්ගාශලට කැමති අපි දීර්ගාශෝලට කැමතිසා තවත් දීර්ගාශෝලට කැමති කෙනෙක් මරලා පට දර්ගවශ ලබන්ඩ පුළුවහම් බවක් බුද්ධගමේන සඳහන් කරලනෑ බුදුරජාණන් වහන්සේ එහෙම ක්‍රමයක් දේශනා කරලා නැත්තං ඒ අයිති වෙන්නෙත් මේ මිත්‍යා සංකල්ප ගැනටම තමයි සමහර කෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා ඔය ගේ කුරුල්ලන්ගේ බිත්තරවා ගැනු බව කරහම ඇඟ බොහොම ශක්ති මත්තෙනවා කියලා නිරෝගි මත්තෙනවා කියලා මොනයම්ම හරි ආහාරයක මොකක් හරි ගුණයක් තියෙනවා. සම්බෝල ටිකක් හදාගත්තත් ඒකෙත් ගුණයක් තියෙනවා. ඉති මේ දේවල් ගුණයක් නෑ කියන එක නෙමෙයි. නමුත් ඒ දේවල්ලින් තව කෙනරගි ජීවිත විනාස කරලා කොහොමද දීර්ගාවිශල බන්නේ. කොහොමද ශක්තිමත් වෙන්නේ කියන කාරණාවයි එතන තියෙන. ඉටතනි මේකට ොම දාහරයක් පැහැදිලි කරන තැනක් තමයි හා මෝර ජාතකේ එක ඉතාම විචිත්‍ර දීර්ග කාරණාව නමුත් බොහොම කෙටියෙක් සඳහන් කරුත් අපේ මහ බෝසතාන්න් වහන්සේ එක අවස්ථාවක මොනර ජාතියයේ ඉපදිනෝ මොනරියෙකුගේ කුසේ පිලිසිඳ ගන්නවා බිත්තරේකින් බිහිවෙන්ඩ් ඇයඒක බිත්ර දාපුහම සුදුසු කාලයේ බිත්තරය ස්වභාවෙන්ම බිඳිලා මොනර පැටියක් එළියටආවා. හැබැයි ඒ මොනර පැටිය සාමාන්‍ය මොනරුවාගෙන මෙයි රන්වන් පාටයි රන්වන් මොනරේ බෙල්ල වටේට රන්වන් වලඩු තුනක් තිබුණ කියල සඳහන් කරලා. පිටවුඩ රන්වන් ඉරිතුනක් තිබුණ කෙල සඳහන් කරන. හොටාග පබොලු වැටයක් වගේ තිබුණ කෙල සඳහන් කරනවා. බොහෝම ලස්සනයි හැදිල වැඩිල පෝෂ්ණය වෙලා ලොකුවෙෙන්ඩ ලොකුුවෙන්ඩ රථයක රෝධයක් වගේ කිය කියන්නේ ගැල් රෝධයක් වගේ ලොකුයි. මේ මොනරා එක දවසක් වතුර බොන්්ඩ ගිහිල්ලා වතුරපොකුණට නැමිල වතුරබොනකොට තමන්ගේ චායාව වතුරින් දැක්ක එදා තමයි දැනගත්තේ මං අනික් මොනරුන්ට වඩා හරි විශේෂයි මං රත්තරම් පාටයි ඒහින්ද මට හුඟක් කරදර වැඩිවෙෙන්ඩ පුළහන් කියලා රන්වන් මොනරෙක් නිසා මගේ ජීවිත ආරක්ෂාව හොයාගෙන මං ඈතකට ය්ඩෝේ තීරණය කළ රාත්‍රී කාලේ අනික් මොනරු ඔක්කෝම නිදාගත්තහමඒ සියලු දෙනාටම හොරෙන් හිමාලෙට එනකම් පියාමලාගිය. පරුවත වලලු තුනකට එහැ පැත්ති හතරවෙනි පරුවති පාමුල ගිරි ගුහාාව ජීවත් එෙන්ට තැනක් හොයාගත්ත එතන්ට කිසිම සතකුට කුරුල්ලෙකුට කොබෙකුට එන්නබෑ මිනිස්සකුට කොහොමුවත් එඩබේ ඒ හිද දැන් කාගෙන්වත් කරදරයක් කරදරයක් නෑ නෙළුම් මලක්වාගේ ලස්සන පොකුනක් තිබුණා ඒ ආසන්නේ ලොකූුණුග ගහක් තිබුණ ඒ අත් ආසන්න තව ගල්ගුහාාවකුත් තිබුණ ඔය තැන් ඇසුරු කරගෙන මේ මොනර ජීවත්තිෙනවා උදේට තමන්ගේ ගුහාාවෙන් එලියට ඇවිල්ල ගල්තලාව උඩ හිටගෙන දිහා බලාගෙන පායන දිහාව බලාගෙන මේ මොන රාරක්ෂක පිරිතක් කියනවා අලතිය නොනේ ද මෝර පිරිත උදේතයං චක්කුමා ඒක රාජා හරීසවන්නෝ පටවිප්ප බාසු මේ අදි වශයෙන් උදේට ඉරපායින දිහා බලල මේ පිරිත කියන හවසට ඉර බැහැගෙන යනකොට අපර දිග දිහාව බලාගෙන අපේ තයං චක්කුමාඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසු තංතං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං තයජ්ජගුත්තා විහරේ මුරත්තිින්. ඒ බ්‍රාහ්මනා වේදගූ සබ්බදම්මේ ේ මේ නමෝතේච මම්පාලයන්තු නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය. මේ ගාතා දෙක හවසට කියනවා. උදේට කියන ගාථ දෙක උදේට කියන. තමන්ගේ ආරක්ෂාව හදාගන්නවා. මෝර පිරිත උදේ හවස භාවිතා කරනවන කිසිම හොරෙක්ගෙන් හතුරෙකුගෙන් කරදරයක් නෑ කියල දේශනා කරලා තියන එකයි. මේ මොනර මෙහෙම ජීවත් වුණා තනියම වෙන කවුරුවත් නෑ. රජ්ජිරුවන්ගේ රජබිෂව එක දවසක් කියීනයක් නැක්කා. ඇයට හීනෙන් රන්වන් මොනරෙක් බණකීවා පරජබිසව බොහෝම ශ්‍රද්ධවින් සාධකාර පවත්ත පවත්ත බණනෑහවා හදිසිී අයට හැරුණා අවධියන හම දැනගත්ත ඒ එක හීනයක් කියලා. හැබැයි ඇ කල්පනා කළා එහෙම මොනරු ඇති කියලා. එහෙම මොනරේ ගෙනත් දෙඩ කියලා රජ්ජරුවන්ට කියහම එහෙමයි දැකලා නැතිහින්ද රජ්ජරු මේ එක තරන් සලකනය එකක්නේ. හැබැයි මට දොළදුකක් තියෙනවා කියලා කිවොත් රජ්ජුරුවකට විශේෂයෙන් සලකයි කිය ෙහිතු. ජරු හ එක දවසක් මොකද මේ කනස්සල්ලෙන් අසනී පෙන්වාගේ ස්වාමීණි මට දොළ දුකක්තියනවා මට රවුවන් මොනරෙකුගෙන් බණ හණ්ඩෝන කිවා පරජිරුව සඳහන් කළා ඒක කරන්න බැරිවෙයි එහෙම මොනරු කොහෙද ඉන්න කියලා රජබිසෝ සඳහන් කළා ස්වාමීණී ඒ මොන රහම්බුන් නැත්තං මමත් නැතිවුනා කළ හිතාගන්න කියලා මැරුණ කියල හිතා ගැන්නක. රජ්ජුරුව ඒ නිසා වැදිි පුද්ගලයෝ ගෙන්න්නලා ඇහවා එහම මොනරු දකල තියවද කියලා නෑකීවා. ඉලකට බ්‍රහමනෝරු ගෙන්නලා ඇහුවා ඒ අඇයි සඳහන් කළා වතුරේ මේවාගේ රංමං අය උපදිනෝ මාලූ කැස් බැව් කකුලු ජලයේ උපදිනව රන්වන් පාටට. ගොඩබිම මෝ මොනරු ඒවාගේ සත්තු මිනිස්සු ප්‍රන්වන් පාටිට උපදි ඒ බව බ්‍රාහ්මණ නාආගමයේ සඳහන් කරලා තියෙනවා කියලා ප්‍රකාශ කළ. රජුරුවෝ කල්පන කලා එහමනන්තිින් රන්වන් මොනරු ඉන් දෝන රජජුරු මේ මොනර ඉන්න බව හොයාගෙන කරුණු දැනගෙන බැද්දෙකුට කතා කරල කිීවා පුොළුහන්නන් ඒ මොනර අල්ලගෙන එඉන්න කියා ිනිසුට දර් ගෞෂ තිබුණන කාලය එයාට බොහොම තැෑග බෝග දුන් අයා මො රල්ලන්ඩ ගයාාමත් තමන්ගේ මුළ ජීවිත කාලෙම මොනරල්ලන්න බැරුුණ හිමාලිම මැරිලගිය මොනරා ලැබුච්චි නැතිහින්ද ඒ ශෝකයම රජ්ජුරුවන්ගේ බිසවත් මැරිලගිය තරජරුවයකට ගොඩාක්ගේේන්ති ගත්ත මේවාගේ මොනරෙක් නිසා මට මගේ බිසවත් නැති වුණ කිය ද ද්ගලෝ හහිදනෙක් යව මො රල්ලන්් හැමුවමගිහිල්ලා උගුලක් හදල තියල මොනර බැදනකම් බලාගෙන ඉන්නවා අදනං අහයි අදනං අහුයි අදනං අහුවෙයි කියල බලනවා අවුරුද්ධත් දෙකක් තුනක් ගෙවෙනවා ජීවිත කාලෙම ගෙවිලේනොවා හැමදාම අදහුවේ නිසක් මොන රහුුවෙන්න්නෙ නෑ මොකදද මේ හැයිතුව මෙ මොන රහරි සිිල්වත් ඒ වගේම උදේ හවසයා යගේ ආරක්ෂාව හදාගන්නවා කාටවත් බෑ ඒ ආරක්ෂක බලල්ල බිඳින්ට මෙවාපිටත් හරි වටි න පින්නතුලි හත්වනි වැද්දෙකුත් යව්වා දැන් රජ්ජුරුවත් මැරිලා රජරුවන්ට බිසවත් නැතූ කියාන්නේ හැබැයි මොනරැක් හොඳටම තරහැන් තමයි රජරුවොත් මැරුුණි රජරුවෝ රත්තරම් පතක් අරගෙන ඒකෙ ලීවා රන්වන් මොනරෙකුගේ මස්කෑඇවුත් අමර නීිය වෙනවා කියලා. ඉස්සරහට රජවෙන රජවරු හරි මේ රම්පත්්‍රිකාව දැකළ මේ රන්වන් මොනර මරවන්ඩයි මේ හද කේන් තිය නිසා. ්‍රම්පත්තරේක ලියල වටිනාමංජුසාාවක බාලා තිබ්බා ැි තො රම්පත්තරේක ලියල තියෙන වටිනාකාරණාවක් එහින්ද පහළ වෙන රජවරුත් හිටුව ඒම මොනරයුගේ මස්කෑවෝත් අපි මැරෙන් නතිවී කියල. එහින්ද හැමෝ මුත්සාහකලා මොනරල්ලන්ට. හත් රාජ පරම්පරාවෙන් බැද්දෙක් පිටත් කර ලැරිය අයිත් දැන් අවුරුදු හස්සීය එක මගේ මිනිස්සුගේ දීර්ගා විශෂකාලයක් කියලා ඒ වැද්ද ගෙල් හත් අවුරුද්දක් බලාගෙන හිටිය හම දාම උගුල හදනා මොන රහු වෙන්නේ හැබැ මේ වැද්දා විශේෂයෙන් පරීක්ෂාකාරි වුණා ඇයි මේ මොන අල්ලන්න පැරි එඒයි මේයාගේ කකුලේ මද්ද පැටලින් නැත්ති. හොඳට විපරන් කරහම දැනකත්ත මේ මොනර බ්‍රහ්ම චාීව හැසිරෙන කෙනෙක් දෙන්නෙක් නෑ තනියමඉන්නේ. එහෙනම්මං හොඳ වැඩක් කරන්නගන. එහෙම හිතල මොනරා මේ මනුස්සය වැදි පුද්ගලය ආයසරයක් කිමාලිින් බැහැල එලි මහනට ඇවිල්ලා සෙබඩක් කල්ලා ගත්තා. අල්ලගෙන ඒ සෙබටට හොඳයට පුරුදු කලා අසුරු ගහනකොට කෑගහන්ඩ අත්පොලසං දෙනකොට නටන්ඩ හොඳට පුරුදු කලා පුරුදු කරලා ආයත් ඒ සෙබඩත් අරගෙන ගියා. මොනරවදී පාන්දර මවදි වෙලා වෙනද වගේම ආරක්ෂිත පිරිත කියන්ඩ පූරෝ දිහා බලාගෙන පරවතය මුදරට අවා එය ආරක්ෂිත පිරිත කියන්ඩ ඉස්සරලා මේ අසුරු ගහර සෙබට කෑගැස්ේවා. අවුරුදු හත්සීය තනියම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු මේ මොන රට අර සෙබඩග හඬ ඇහෙනකොට හත්සීයක් අවුරුදු යටපත් වෙලා තිවිච්චය කලේසය උත්සන්න වනාා සෙබඩග හඬ ඇහිලා. ආං එදා ඒ හඬට කොච්චර වසී වුනාද ආරක්ෂිත පිරිත කියන්න මතක වුණා. ඒ පිරිත නොකියම සෙබට හොයාගෙනා ඒ ොයාගෙන ඉිල්ලිල ඇවිල් හරියටම යිලඟ පාත්තනකොට පාදේ තිබේ වැද්දග මලපුඩුවීමයි ඒත් එක්ක ම දුන්න ගැස්සිලා දැන් මොනර එල්ලෙනව අනිකකුලි ඔලුව පහලට එල්ලනවා හැබැයිති මොනර දැක්කහම වැද්දට පුදුම බයක් කිතුළ මේවාගේ මහා සීලවන්තයකුගේ සිල් මම් බින්දා මේවාගේ කරතරයකට පත් කළ අනේ මොහු මරලබේ ෙලා යවන්නට ඕන හැබැයි ළඟට යන්ඩ බයයි මේ මොනරම් මෙච්චර ලොකුයි මොහු ඇතෙක් වගේ ශක්තිමත් මට පහරදීලව මරහි කියලා බහිතනා බහිතර කල්පනා කලා මොනරග කකුලක් හරි කඩලා තටුටික හරි බිඳලා ලෙෙලා අරිීනවා කැමති තැනකට යන්ට. එම හිතල ඇතට ගිහිල්ල දුනුදී ඇදලා දැ මොනරට විදිින්ට ලෑස්තිය මරන්න නන්නෙමෙයි කකුලක් හරි පියාපත් හරි කඩන්න මොනර දැක්කා දෙකල මොනරත් කතා කරලා කියනවා මම් මරන්ඩ හදන්නේ විෂයම් හේතුවක් නිසානං මොන හේතුවට මම් මරන්ඩ හදනවත. ඉ මේ දෙන්න අතර පූරු සාකච්ඡාවක් සිද්ධ වෙනවා අන්තිමට වැද්ද කියනව නෑ මරන්ඩ නෙමෙයි ලෑස්ටිය නිදහස් කරන්නඩයි ළඟට එන්ඩ මට බයයි. මොන රල්ලගත්තාහ මොන රහන්නේ මගේ මස් ක්ඩ හදන්න අමර නියය වෙන්ඩ මස් ඇගේ තියෙන මම මැරෙනවනං මැරෙන මගේ මස්කාල කොහොම දමර නියවෙන්නේ එන මස් කන කෙනාට වඩා කවු දමර නියය වෙන්ඩෝනේ. ඉස්සරලා මස් ඇගේ තියෙන මිනි හමර නියය වඩි පැයි එන ඉස්සල මොනර මැරෙන්න්න ඇති කෙනෙක් වෙන්ඩෝන. එහෙම කරගේ මස්කෑවොත් නම් නොමැරෙන්ඩ පුළුවන්වෙේ. ඒවාගේ අපිත් යම් යම් සත්තුන්ගේ මාන්ස කොටස් අරගෙන ගිහිල්ල දීර්ගාවිශ ලබන්්ඩ නිරෝගි වෙන්ඩ ශක්තිමත් දෙෙන්ඩ අනු බහු කරනවා. යම් යම් සත්තු මරලා ඒඒ මස්කොටස් ගන්නවා නමුත් අපිට හම්බවේ දේකෙන් ලාබයක් ආ ඒකයිකි මිත්‍ය සංකල්ප කියලා. නිසරු දේවල් සරු දේවල් හැටියට හිතාගැන්න. අපිට ලාබයක් නෙමයි වෙන්නේ මහපාඩුව දීර්ගාවිෂ ලැබෙන්ඩ එහෙම අනුභව කරහම අපිට ලැබෙන්න්නේ අල්පාවිෂ්ක බව සංසාර ප්‍රාණගහතය භාගිතුන් වහස පෙන්නලා තියෙන හැටි කොයි තරං භයානකද එවුනට ඒක තේරුන් නොගත්තා අප දීර්ගාවිෂ ලබන්ඩ ප්‍රාණගහත කර පුළුවහන් කියල තම හිගරීම ර්තමානය ගැන කල්පනා කරව නිතර නිතර දේශනා කරලා තියෙනවා දෙෙංගු හැදනොත් අපි මැරන්න නිසා අකාේ මෙැරැන්නැතුූ හුගක් කල් ජීවත්තයෙන් ඕන නිසා අපි කල්පනා කරලා තියෙන්නේ ඩෙංගු මදුරුව මරණ්ඩ මදුරුව මරල අපි දීර්ගාවිශල බන් සංකල්පේ මොකක් දෙතකොට සම්මා දිට්ික මිති්‍ය දෂ්ටිකද බුදුරජාණන් වහන්සිට එකගදනෙත් එකඟන විරුද්ධයි එනම් භාගිතු නොහසිට විරුද්ධ වෙලා අපිට මේ සංසාර විමුක්තිය හොයන්ඩ පුළුවහන් වීද මදුරුවයෙක් වැැහූහම අපි හඬක් නගල ගහනෝ ගාහපුහම චටස් ගල සද්ධයක්යනවා එතකොටදැම්ම මෙ මදුරුවා කවුරුුවෙන්ඩ ඇද එයාටත් සම්මා සංකල්ප නැතුව පෙර මදුරුවන්ට ගහගා හිටපු මිනිහිෙක් වඩපුළුව දැම් මැරිලා මදුරුවෙක් වෙලා දැ එයා මදුරුවන්ට ගැහවා වගේම එත් මදුරුවෙක් වෙලා දැන් කුටිකාලා මැරෙන. සමහර වෙලාවට අර මදුරුවූ මරණ උපකරන තියෙනවා. දෙකල තියෙන ඕනේ දක් පාරවල් අඉනි තියාගෙන බෝල් ැකට් එකක්වාගේක එක පොඩි විදුලියයක් තියෙන්නේ මදුරුවන්ට ලංකරපු ගමන් මදුරූප්පු පුර නොයකිින් අපිට හරි සතුටුයි දැම් මේ සතුට හොයලා තියෙන්නේ මිත්‍යා සංකල්පයකි නිසරුදයකින් ළමයිට ගෙන්හිල්ල දීලතිය නමවක්ියෝ ළමයි හැන්දෑාවට දොරවල් වහගන හරි විනෝධ ක්‍රීඩාව දරුවන්ටෝ කල්ල හැතනම දැගරනවා දැ වාසනාවන්ත නමක් තියල හරියනොද නමනං හරි වාසනාවන්තයි නමේ අර්ථයක්ත් හරී හලයි නොවදැම්මොකක්ද මේ කරන්න දීල තියෙනෙ අල්පාවිෂ්ක වෙලා සතරාපාය යන වැඩපිළිවෙල. ඒ විදුරිි සැරවදවදද ඒ සත්තු මරහම මේ සංසාරය කීකාරයක් විදුරරි සැලවැරදිල අපි මැරේීද. අකුණු ඇදිල අපි මැරීද ඉදි එහෙම වෙන්නේ සසර එහෙම කරුම තියෙන නිසා එතකොට මේ ඔක්කොම අයිතිවෙන්නේ මිත්‍යයා සංකල්ප ගනයට සමහර වෙලාවට ලොකු වෙළදායත නොට ගියහම් විදිලි බුබලු කීපයක් දල්වල තියර තියෙනවා මැස්සෝවාගේ පුංචි සත්තු සියලු දෙනනාමකට වේගෙන් ඇදිලු වර වරින්වර හඬක් නැගෙනෝ ඒ ළඟට යන සත්තු ඔක්කොම ඔක්කොම පුරනෝ. එද සංසාරය හඬ අපි එහෙම පුපුර පුරම පුපුර පුපුරම මැරෙන සත්තායි. එතකට දැම්මේ සම්මා සංකල්පද මිත්‍යා සංකල්ප සම්මා දිිට්ටික දහමක් තුළ සම්මා දිිට්ටික නොවී මිත්‍යා දෘෂ්ටික වෙවිී බොහෝ අකුසල් රැස් කරන අවස්ථා තමයි මේ දැකින්ට තියෙන කැත්තෙන් කොටනෝ කඩුවෙන් කොටනෝ පිහියෙන් අනිනෝ බෙඩි තියනවා තවත් නොයෙක් දේවල් කරනවා මේ දේවල් කරලා ප්‍රාණ ගහත කරනවා කියල කියන්නේ සෙම් ප්‍රතිශ්්‍යයාව ඉදලා පිළිකාව දක්වා අත්තිිකාරම් බඳි මටත් අනාගතයේ මෙහෙම වෙන්ඩ ඕන අපි කලින් මුදල් බඳලා වංකරගන්න ඕන හවල් දේවල් අහවල් දේවල් අපිට ඕන කියල ඒවාගේ වෙන්කිරිල් ලක් මේ කරන්නේ ප්‍රාණගහතිෙන් සෙම්ප්‍රතිශියාව කියන පල් හැම රෝගෙන්දලා පිළිකාව කියන උසස්ම රෝගයේ දක්වා යනක අපිට පාර හදාගඩ පුළුව ඒකයි මංගේ මේ අත්තිිකාරර්ම බඳන්න කියලා එහෙම අකමැතිනං අපිට එහෙම සංසාරය නොවෙන්ඩ ඕනනම් අපි කරන්ඩ ඕනේ ප්‍රාණගහතයෙන් වලකිනය එක එන මිත්‍යා සංකල් ප අපිගා හරීර තියවා ඒ නිසා ප්‍රාණගහත කරනවා භාගිතු නොහස අගේ කරන දේවල් නෙමේ මිත්‍යා සංකල්ප නමුත් අපි හිතාගෙනන්නේ මිති්‍යයා සංකල්ප සරුයි කියලා එනම් මේ ගාථරත්නයක් එක් මෙවන් කාරණා බහෝසේ පිතින සාකච්ඡා කරන තියන එතට හොකම හොරකම පිළිබඳ අිකල්පනා කරහම් ඒ සම්බන්ධයන් තියෙන මිත්‍ය සංකල්ප කොයි තරන් තමන්ට දියුණුවෙන්ඩ පුළහන් කියලා හිතාගෙන පාරිභෝගිකය වසරන කරනවාද. ඉතාම ලාබ බඩු බාහිරාදිය ගෙනල්ල පාරිභෝගිකය රවට්ටල හුගාක් වටිනා බඩු බාහිරාදී හැටිවෙකුණනෝ. ඉතාම මහ ආහාරපාන බොහොම උසස් ආහාරපාන හැටියටකුණනෝ. ප්‍රමිතියෙන් ඉතාම අඩු බෙහෙත්වර්ග ගෙනල්ල පාරිභෝගිකය රවටල නොදන්න අහිංසක මිනිස්සු රවටලා වංචනික විදිහට ඒ බැඩිමුදලට විකුණල තමන්ට දියුණු වඩ පුළුවන් කියල හිතරවා. ඒ දියුණුව හොඳයි කියල කල්පනා කර කාලයේ ඉකුත්වෙ චාහාරපාන ලේබල් වෙනස් කරලා විකුණලා හුඟක් ලාබල බන්්ඩ කල්පන කරනවා. එයාලට හිතෙනවා එගොලන්ට හුගක් ලාභ හම්බ වෙනවා කියලා. ඒගොලු දියුණු වෙනවා කියලා. නමුත් එහෙම වැඩ කරහම වේගි දියවන් වෙනෝ. ඇයි අහකට දාණ්ඩ යෙන ඒ වග මුද ලඋපේලතියන්නේ හැබැයි ඒක විපාක දෙන්න ගත්තාහම පාක දෙන්න ගත්ත හම තමන්ට හරි දරුවකුට හරි පවුල කෙනෙකුට හරි හැදනාසනීපය. ආං ඒක වෙනුවෙන් අර හම්බ කරපු ඔක්කොම වියදන් කරන්න වෙනවා. ඒ හිසේර දෙයක් වඩ ඇති. නමුත් හොඳ වෙන්නේ කරන්ඩ පුළහන් දේවල් දාස් ගනන් ලක්ෂ ගනන්දීල පරීක්ෂණ කරනවා. නමුත් ලෙඩේම කක්දදි කියලා හම්වෙන්නේන්නේ ඒ මේ දේවල්ලින් උපය දේවල් ඉතාම පුංචි දෙයකින් වේගෙන් විෙනස්වෙලා විෙනස් වෙලා යන. අපි අරවෙලා විහිතාගෙන හිටියා හුඟක් ලාභ හම්ඹරුී කියලා. නමු ධර්මයට විරුද්ධනම් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා නැත්තං කාටවත් ඒකමෙන් දියුණුවෙන්ඩ පුළුහංකමක් නෑැපිනුතු. ගේ නිසා මේ කාරණා ඔස්සේ මිත්තිියාව මොකදද සම්මාධිත්්්‍යය මොකක්ද කියන එක අපි මනාව දකිින් ඕෝනේ අපේ බුදුරජාණන් වහන්සේ මොන තරං සංසාරි මේ දේවල්ලලින් වැලකිලා හිටියද මොන තරං සංසාරය භාගිතුන් වහන්සේ බොහෝ දෙනාට පාරමිතා පුරපුර උදව් කලාාද මොනතරම් දන්දුන්නද කොයි තරන්නම් දානපති වුණාද ඉතිපිසෝගාතාවී පළවෙනි ගුණේ අරහංගුණේ ඇයි මේ අරහං කියලකෙන් බොහෝ දේවල් ලබන්ඩ භාග්‍යතුන් වහන්සේට තියෙන භාග්්‍ය ලැබීමේ භාග්්‍ය ඒ භාග්‍ය කොයි තරන්ද කියල කාටවත් මේ ලෝකෙ තීරණය කරන්නට බැ හිතලවර කරත්. ද්ාර්ත කුමාරයා තමන්ට ලැබෙන්ඩ යෙන සක්විති රාජාත හැර ගියහම බිම්බිසාර රාජ්‍යරූමකක්්ද කළේ තමන්ගේ විශාල රාජ්‍ය සියලුම සම්පත් එක්ක සිෙද්ධාර්ථ කුමාරයට පැවරුවා මේ කලින් දැකලා දැනගෙන අඳුරගන මිත්‍රත්වයක් තිබුණද එහෙම මොකොවත්නෑ පළවෙනිම දර්ශනය ඉස්සරලම දැකපු දවස දැකපු ගමම්මයි කියන්නේ මං අහවලා කියලා කියනකොට කොමරුණි මගේ මේ අංග මගද කියන මහරාජ්‍යන් දෙක දෙකම ඔබෝහන්සේට පවරනවා මෙ දෙකම භාරාරගන රජකන් කරන්න එහෙම දෙනවද රජෙක් නමු දැක්ක පමණින් තමන්ගේ රාජ්‍යම දෙන්න හිතුනියයි ඒත් තරම්ම සංසාර දන්දීල තියෙන නිසා. ඒත් තරම්ම සංසාරයේ ගුණපුරලතියෙන් නිසා ඒ තරම්ම සිල්වත් නිසා ඒ විදිහට තමන්ගේ රාජ්‍ය පරි්‍යයාග කරඩ පුළහන් වුණා ඊළඟට බිම්බිසාර රජ්ජරු ඒදේ ප්‍රතික්ෂේප කර හම බෝස තරන් වහස ප්‍රතික්ෂේප කළා මහරජය මීට වඩා සක්විති රජකමක් අත්හරල මං මේන්නේ මම හොයන්නේ ලෝවතුරා බුද්ධරාජ්‍ය මිසක් මේවාගේ රාජ්‍යයක් නෙමෙයි කියල සඳහන් කරහම ආපොහු තමන්ගේ රාජ්‍ය භාරගත්තා. භාරගනත් ආරාධනාවක් කළා ඒ හොයන්න ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබුණට පස්සේ ඔබොහන්ස ස්්‍රරලාම මගේ රාජ්‍යයට වඩින්ට කියලා මං ආරාධනා කරනවා අද කියලා. අපි සමහර වෙලාවට කල්පනාව බුදුරජාණන් වහස හැරි දුප්පත් කිය දුරජාණන් වහන්සේ සල්ලි ඕන කියලතම අපේ කල්පනාව. අපි තරම් මිත්‍යා දෘෂ්ටික වෙච්ච පරිසා. අපි තර නිසරු දේවල් සරුයි කියල කල්පනා කරන පිරිස. අපි තරන් මිච්චාජීවයක්න් තියන පිරිස. තව ඉන්නවද කියන කාරණාව තමයි සැක්. නමුත් මේ ලෝකෙ කාටවත් හම්වෙලා නැති මහ භාග්‍ය උරුමකං භාගියකට උරුමකං කියයන්ට පුළහම පිරිසක්ක අප එතන තමයි ඉන්නේ මහ පුදුම ආලෝකයේ විහිදෙන පහනක් ළඟ නමුතේ යාලෝකය අපිට ැබෙන් නැත්්ද කොහෙ. සිද්ධාර්ත මහ බෝසතාණන් වහන්සේ උපදින කොට සතර මහනිදහන පහළ වුණා යොදුනක් දෙකක් ගෞ්වක් දෙකක් තුනක් යොදනා එකක නිදහන වල කටවල් වල විශාලත්ති එවන් නොයෙක් සප්තරතනයන්ගෙන් පිරිලා යටට 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 හාරගෙන ගියාටිවර වෙනවාද මහපොලෝ යම් සේවර වෙනවාද මිනිධහනවල පතුල හම්බෙන්නේ මේ මහපොළොවත් යොදුන් දෙලක් සාතලිස් දාහක් ගන කඩයි කලකෙන් ඒ තරං ගැඹුරටම මේ සතරම හනිධාන තියෙනවා මොන්න තරං ගත් අඩුවක් පේන්නේ ඒ ක්ොම අත්හැරල නේද මෙ යන් ඒ සේරමත් අත්හැරල සක්විති රාජ්‍යත් අත්හැරල ලෝතුරා බුද්ධත්වය හොයාගෙනකි අපි යද බෞද්ධ ස්ථානෝලට ගිහිල්ල බලහම අපේ මිති්‍යා දෘෂ්ටිය හොඳට ප්‍රදර්ශනය කලා තියෙනවා. පිනතිෙන ධර්ම දේශනාවට තියනෙන කාලයේ නිමවෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ ගාතාරත්යෙන් සාකච්චා කරන ඉතුරු කාරණටික තවත් දේශනාවකින් ඉදිරියට සිදු කරන්න බලාපොරොත්තු ඇතිවා.